අපි දැන් ඉන්නේ තීරණාත්මක වටයක. ඉතින් මේ රවුන්ඩ් එක අපි හැමෝටම ගොඩක් වැදගත්. මොකද අපි හැමෝම ආසයි ෆයිනල් එකේ perform කරන්න. ඉතින් අපි හතර දෙනාම ගොඩාක් try කරනවා, ගොඩාක් මහන්සි වෙනවා මේ රවුන්ඩ් එක වෙනුවෙන්. මෙවර අපිට ලැබිලා තියෙන තේමාව තමයි අපි කැමැතිම ගීත තුනක්. ඇත්තටම ඇකඩමිය එකෙන් අපේ සංගීත ජීවිතයට සහ අපේ දිනදා ජීවිතයට ලොකු හයියක් වුණා. මොකද මේ අපි ටයිම් ෂෙඩියුල් එකකට වැඩ කරා. ෆයිනල් එකක් වගේ සෙමි ෆයිනල් එකක් බලන්න අපිත් එකතු වෙන්න. මගේ අංකය අංක 2. මගේ SMS අංකය අංක 4. ඉතින් මේවර මගේ අංකය අංක 3. මගේ අංකය අංක 1. ගීත තෝරා ගන්න එක ගැන තමයි අපි ගොඩක්ම දැනුවත් උනේ. අපේ වොයිස් එකට හරියන ගීත අපි කොහොමද තෝරගන්නේ කියලා ලොකු දැනුවක් අපි ලබා ගත්තා Dreams Academy. දැන් මම දකිනවා මොවුන්ගේ ලොකු වෙනස්කම් ගොඩක් මේ කාලේ වෙනකොට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවසාන තරගයක් ළඟා වෙනකොට ඔවුන්ගේ තියෙන ස්ට්‍රෙස් එක අපහසුතාවයන් පේනවා. ඉතින් මෙතනදී වැඩියෙන් ફોකස් කරේ මේ පැත්තට. ඔවුන් හොඳ ශක්තිමත් තරගෙන මුණ දෙන බව මම පසුගිය තරගවල දැක්කා. මට ඇත්තටම ඩ්‍රීම් ස්ටාර් වෙන්නේ කවුද කියන එක මට ඇත්තටම අදාළ නෑ. මොකද හේතුව විශේෂයෙන් මොකද මේ හතර දෙනා කවුරු ඩ්‍රීම් ස්ටාර්වත් මං වග කියනවා ඒ ඩ්‍රීම් ස්ටාර් වෙන්නේ මේ හතර දෙනාගෙන් ඕන කෙනෙක් සුසුයි කියලා.